උණුසුම් පුවත් ලදසනින් කෙනෙන අපගේ YouTube channel ඔබ සාදරයෙන් පිළිගන්නවා. මෙන්න දෙලබුණු තවත් උණුසුම් පුවතක්. තෙල්සස් තව රක්ෂණ සභාවකම ටෙලිකොම් ලන්පෙම ඇතුළු රාජ්‍ය අර්ධරාජ්‍ය ආයතන විකුණා දැමීමට ඇති සියලුම වහා ඇති සැලසුම් බහ අවලංගු කරන ලෙස ඉල්ලා වෘත්තීය සමිතිය ලබන සතිය පුරා වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීමට තීරණය කර තිබේ. ලබන මාස 3 වෙනිදා විරෝධතා ව්‍යාපාරයක් හා දැනුවත් කිරීමේ පෝස්ටර් ව්‍යාපාරයක් ආරම්භ කිරීමට තීරණය කළ බව රාජ්‍ය අපිට රාජ්‍ය වෘත්තීය සමිතිය එකමුතුව සඳහන් කරයි. මේට අමතරව විකුණා දැමීමට සැලසුම් කර තිබෙන රාජ්‍ය ආයතන මූලික කර ගැනීමෙන් ලබන සතියේදී වැඩවර්ජනයක් සිදු කිරීමටත් තීරණය කළ බවද එම එකමුතුව සඳහන් කරයි. මේ අනුව වැඩවර්ජනය සිදු කරන ආකාරය හා අද දිනයන් පිළිබඳ එළඹෙන 3 වෙනිදා සිදු කරන විරෝධතා අවසන් කර වෘත්තීය සමිතිය ඒකාබද්ධ වී තීරණය කිරීමට නියමිතව තිබෙන බවද එම එකමුතුව සඳහන් කරයි. මේ අතර තෙල් සංස්ථා සේවකයන් 20 දෙනෙකුට ආයතන තුළට ඇතුළු වීමට ඉඩ ලබා නොදීම පිළිබඳ ඊයේ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට පැමිණි කළ බව ඉන්ධන වරාය විදුලි සමගි වෘත්තීය සමිතිය සඳහනය සඳහන් කරයි. එසේම අද දිනය තුළදීත් ආයතන තුළට ඇතුළු වීමට අවස්ථාව ලබා නොදීමට කටයුතු කළොත් අද දින පොලිස් මූලස්ථානයට පැමිණි කර අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බවද එම සඳහනේ මාධ්‍ය ප්‍රකාශක ආනන්ද පාලිත මහතා පැවසිය. තෙල් සංස්ථාව විකුණා දැමීමට සිදු කරන සැලසුම් මල අවලංගු කරන ලෙස ඉලා වෘත්තීය ක්‍රියාමාර්ග සිදු කළ සේවකයන් 20 දෙනෙකුට මෙලෙස ආයතන තුළට ඇතුළු වීමට ඉඩ ලබා නොදෙන බවද එම මහතා කියා සිටියේය. මීට අමතරව වෘත්තීය ක්‍රියාමාර්ග සිදු කළ වෘත්තීය සමිති නියෝජිතයන් 20 දෙනෙකු අනිවාර්ය නිවාඩු ලැබීමට කටයුතු කළ බවට අමාත්‍යවරයා සඳහන් කළද ඊයේ දිනේදීත් ඊට අදාළව ලිපියක් නොලැබුණු බවද ආනන්ද පාලිත මහතා සඳහන් කළේය. මෙවැනි උණුසුම් පුවත් ලද සනින් දැන ගැනීමට අපගේ YouTube channel subscribe කර bell icon එක ක්‍රියාත්මක කරන්න.